පුතේ අද අපි ඉගෙන ගන්න යන්නේ 11 වෙනි විද්‍යාව විෂය යටතේ එදිනෙදා ජීවිත අවශ්‍යතා සහ විවිධ විද්‍යාත්මක කටයුතු වලදී ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳ දැනුම භාවිත කරයි කියන නිපුණතා මට්ටම පිළිබඳවයි. ඍජුකරණයේ ආකාර දෙකක් හඳුනගන්න පුළුවන්.
එකක් තමයි අර්ධ තරංග විජුකරණය අනෙක් ආකාරය පූර්ණ තරංග විජුකරණය හොඳයි ධර්මනේ එහෙමනම් අපි තවදුරටත් ඉගෙන ගනිමු මේ විජුකරණය පිළිබඳව හොඳයි ධර්මනේ ඔබට පේනවා මිනි ඇදලා තියෙනවා අවකර පරිණාමකයක් සහිත විදුලි පරිපථයක් මේ අවකර පරිණාමකයට අපි සපයලා තියෙනවා වෝල්ට් 230ක විභවාන්තරයකින් යුක් ප්‍රත්‍යාවර්තක ධාරාව මින් අපිට x y අග්‍රවලින් ප්‍රතිදානය ලෙස ලැබිලා තියෙනවා වෝල්ට් 9ක විභවාන්තරයකින් යුක් ප්‍රත්‍යාවර්තක ධාරාව අපි බලමු කොහොමද මේ ප්‍රත්‍යාවර්තක ධාරාව මේ පරිපථය තුලින් ගමන් කරන්න කියලා හොඳයි දරුවනේ ඔබට පේනවා අපි මේ අපි සම්බන්ධ කරලා තියෙනවා මේ පරිපථයේ x හා l අතරට ඩයෝඩයක් ඔබ දන්නවා ඩයෝඩයක් තුලින් විදුල ධාරාව ගලා යන්නේ එක් දිශාවකට පමණයි හොඳයි බලමු අපි එහෙමනම් මේ ප්‍රත්‍යාවර්තක ධාරාවේ ධන අර්ධයේදී මේ ධාරාව කොහොමද ගලන්නේ කියලා මේ ධාරාව ධන අර්ථයේදී x සිට l දක්වා පරිපථය තුලින් ගලාගෙන යනවා මේ නිසා දරුවනේ එම අවස්ථාවේදී මේ ප්‍රතිරෝධකය හරහා විදුල ධාරාව l සිට m දෙසට ගලනවා හොඳයි එහෙමනම් අපි බලමු මේ ප්‍රත්‍යාවර්තක ධාරාවේ ඍණාර්ථයේදී මොකද වෙන්නේ කියලා ඍණාර්ථයේදී විදුල ධාරාව මේ දෙසට ගලා යා යුතු වුවත් මේ අවස්ථාවේදී ඩයෝඩය තියෙන්නේ පසු නැඹුරු කරලා මේ නිසා ප්‍රත්‍යාවර්තක ධාරාවේ ඍණාර්ථය තුලදී පරිපථය තුලින් විදුල ධාරාව ගලාගෙන යන්නේ නැහැ එමනම් අපි කියනවා ආර් ප්‍රතිරෝධකය හරහා එම අවස්ථාවේදී විදුලි ධාරාව ශුන්‍යයි. මේ එහෙමනම් දරුවනේ මේ අවස්ථාවේදී ප්‍රත්‍යාවර්තක ධාරාවේ එක් අර්ථයක් පමණයි ඍජුකරණයට ලක් වෙලා තියෙන්නේ. මේ නිසා අපි කියනවා මේ ආකාරයේ ඍජුකරණයක් අර්ධ තරංග ඍජුකරණයක් කියලා. හොඳයි එමනම් අපි ඇඳලා බලමු අපි මේ පරිණාමකයේ සැපයු ප්‍රත්‍යාවර්තක ධාරාවේ විභවාන්තරයේ කාලය සමග විචලනය වන ආකාරය ප්‍රස්ථාරයක් මගින් මේ විභවාන්තරයේ කාලය කොහොමද බලමු විචලනය වුනේ මේ ධන අර්ධය මේ විදුල ධාරාවේ ඍණ අර්ධය අපි බලමු මෙන්න ප්‍රතිදානයේදී කොහොමද මේ ප්‍රස්ථාරය අඳින්නේ කියලා. මේ විභවান্তরය කාලය. හොඳයි දරුවනේ ඔබට පේනවා මේ ප්‍රස්ථාරයේදී ධනාර්ථය පමණයි මේ ප්‍රතිරෝධකයේ හරහා ගමන් කළේ එමනම් විජුකරණයට ලක් වුනේ. මේ ආකාරයට ඍණාර්ථයේදී විදුල ධාරාව ශුන්‍ය වෙලා තියෙනවා. හොඳයි එහෙනම් මේ ආකාරයට ප්‍රත්‍යාවර්තක විදුල ධාරාවක එක් අර්ථයක් පමණ ඍජුකරණයට ලක් වූ නිසා මේ ආකාරයේ ඍජුකරණයකට අපි කියනවා අර්ධ තරංග ඍජුකරණයක් කියලා. හොඳයි දුවේ පුතේ අපි ඉගෙන ගනිමු පූර්ණ තරංග ඍජුකරණය පිළිබඳව. මේ සඳහා අපි භාවිතා කරනවා තනි ඩයෝඩේ වෙනුවට ඩයෝඩ 4කින් සමන්විත ඩයෝඩ සේතුවක්. මේ ඩයෝඩ සේතුව තුලින් ප්‍රත්‍යාවර්තක ධාරාව ගැලීමට සැලැස්වූ විට ප්‍රත්‍යාවර්තක ධාරාවේ අර්ධ දෙකම එකම දිශාවට ගැලීමට සලස්වන්න පුළුවන්. හොඳයි අපි බලමු එහෙමනම් තවත් ක්‍රියාකාරකමක් කරලා කොහොමද මේ ධාරාව එකම දිශාවකට ගැලීමට සලස්වන්නේ කියලා. දෛදරුවනි ඔබට පේනවා මේ අවස්ථාවේදී අපි ඩයෝඩ 4කින් යුක්ත ඩයෝඩ සේතුවක් තුලින් මේ කෝෂ වලින් ලැබෙන විද්‍යුත් ධාරාව ගලාගෙන යාමට සලස්සලා තියෙනවා. හොඳයි ඔබට පේනවා දරුවනේ මේ ඩයෝඩ සේතුවේ මෙන්න මේ අග්‍ර දෙකට අපි මේ වියලි කෝෂ වලින් ලැබෙන සරල ධාරාව සපයලා තියෙනවා.
මේ කෝෂවල ධනාග්‍ර ඉහළටත් ඍණාග්‍ර පහළටත් පිහිටන ආකාරයට තමයි මේ අවස්ථාවේදී කෝෂ සම්බන්ධ කරලා තියෙන්නේ. ඔබට පේනවා දරුවනේ මේ අවස්ථාවේදී ඩයෝඩ සේතුවේ මේ අග්‍ර දෙකෙන් LED එකට විදුලිය සපයලා තියෙනවා. එහෙමනම් LED යම් දීප්තියකින් දැල් වෙනවා මේ අවස්ථාවේදී. හොඳයි අපි එහෙමනම් බලමු මේ කෝෂවල අග්‍ර මාරු කරලා LED එකට මොකද වෙන්නේ කියලා. මේ අවස්ථාවේදී ධනාග්‍ර තියෙන්නේ ඉහළට, ඍණාග්‍රය තියෙන්නේ පහළට. දරුවනේ ඔබට පේනවා මේ අවස්ථාවේදී අපි කෝෂවල අග්‍ර මාරු කරා. මේ අවස්ථාවේදී ඍණාග්‍රය ඉහළටත්, ධනාග්‍රය පහළටත් පිහිටන ආකාරයට තමයි මේ පරිපථය සකසලා තියෙන්නේ. එහෙමනම් මේ අවස්ථාවේදී පෙර අවස්ථාවේදී මෙන්ම ඒ දීප්තියෙන්ම මේ LED දැල් වෙනවා. එහෙමනම් ඔබට පේනවා දරුවනේ මේ ඩයෝඩ සේතුව තුලින් කෝෂවල අග්‍ර මාරු කරපු අවස්ථාවේදී විද්‍යුත් ධාරාව LED තුලින් එකම දිශාවට ගලාගෙන යන්න සලස්සලා තියෙනවා. හොඳයි එහෙමනම් අපි බලමු මේ ක්‍රියාව කොහොමද උනේ කියලා සරලව පැහැදිලි කරගන්න. දරුවනේ අපි සරලව බලමු කොහොමද මේ ඩයෝඩ සේතුවක් හදාගන්නේ කියලා. මේ තියෙන්නේ අපි අර ක්‍රියාකාරකම සඳහා යොදාගත්ත ඩයෝඩ සේතුව. ඔබට පේනවා ඇති මෙතනදී අපි භාවිතා කරලා තියෙනවා ඩයෝඩ හතරක්. ඩයෝඩ හතරක් මේ ඩයෝඩ සේතුව සාදා ගැනීම සඳහා භාවිතා කරලා තියෙනවා. අපි බලමු කොහොමද මේ ඩයෝඩ සම්බන්ධ කරලා තියෙන්නේ කියලා. හොඳයි මෙතනදී මේ තියෙන්නේ ඩයෝඩයක්. ඔබ කලින් පාඩමේදී ඉගෙන ගන්න ඇති ඩයෝඩයක්. මේ ඩයෝඩයක මෙතන එක පැත්තක තියෙනවා රිදී වලල්ලා. මේ රිදී වලල්ලෙන් පෙන්වන්නේ මේ ඩයෝඩේ ඍණාග්‍රය නැත්නම් කැතෝඩය. රිදී වලල්ලක් නැති අනෙක් පැත්ත ඩයෝඩේ ඇනෝඩේ නැත්නම් ධනාග්‍රය කියලා අපි හඳුන්වනවා. හොඳයි දරුවනේ අපි අතර ඉන්නවා විවිධ මට්ටම් වල දරුවන්. ඒගොල්ලන්ට වඩාත් පහසුවෙන් තේරුම් ගැනීම සඳහා මම හදලා තියෙනවා මේ ඩයෝඩ එක අණුරුවක්. මේ විදිහට හදලා තියෙනවා. මේකේ රිදී වලල්ලෙන් පෙන්වලා තියෙනවා ඩයෝඩේ ඍණාග්‍රය, අනෙක් පැත්ත ධනාග්‍රය. මේක ඩයෝඩ එක නම් විද්‍යුත් සන්නායකයක් වෙන්න ඕනේ මේ අග්‍ර දෙකට සම්බන්ධ කරලා තියෙන්නේ. හොඳයි අපි මේම හදාගත්ත ඩයෝඩ මගින් ඔබට වඩාත් පැහැදිලි වීම සඳහා ඩයෝඩ සේතුවක් හදන ආකාරය ඉගෙන ගමු. මේ තියෙන්නේ මම හදාගත්ත ඩයෝඩයක අණුරුවක්. අපි ලකුණු කරමු මේකේ ධනාග්‍රය ඍණාග්‍රය. මේ ඇනෝඩය, මේ කැතෝඩය. හොඳයි මේ ඩයෝඩයටම අපි සම්බන්ධ කරනවා තවත් ඩයෝඩයක් මෙන්න මේ විදිහට තියෙන ආකාරයට. මේ ඩයෝඩේ මේ ධනාග්‍රය, මේ ඍණාග්‍රය. මේ ඩයෝඩ දෙකේම අපි ධනාග්‍ර දෙක එකට සම්බන්ධ කෙරුවා. අපි මේවා සම්බන්ධ කරන්න වෙන්නේ ඩයෝඩයක නම් ඊයම් මගින් පහල. හොඳයි ඊළඟට අපි මෙහෙම හදාගත්ත ඩයෝඩේ කණුරුවක් තවත් තියෙනවා. අපි ඒ දෙක සම්බන්ධ කරමු මේ ආකාරයට. හොඳයි මේ තියෙන්නේ මේ ඩයෝඩේ ඍණාග්‍රය. මේ තියෙන්නේ මේ ඩයෝඩේ ඍණාග්‍රය. මේක ඍණාග්‍ර දෙක එකට සම්බන්ධ කෙරුවා. මේ ධනාග්‍ර ඇනෝඩ, මේ කැතෝඩ. මේ දෙකේ මේ කැතෝඩ එකටත් මේ ඩයෝඩ දෙකේ ඇනෝඩ දෙක එකටත් පිහිටන ආකාරයට සම්බන්ධ කරපු එකක් තමයි අපි ඩයෝඩ සේතුවක් කියලා කියන්නේ. මේ ඩයෝඩ සේතුවේ තියෙන්නේ ඒ ආකාරයට. හොඳයි අපි මේකෙම පැහැදිලි කරගමු කොහොමද මේකට විදුලිය සපයන්නේ කියලා අපි. හොඳයි මේකට විදුලිය සැපීම සඳහා අපි සන්නායක කම්බි භාවිතා කරනවා.
මේ විදිහට මේ දෙකලවරට අපිට පුළුවන් විදුලිය සපයන්න. අපි මේ සඳහා යොදා ගන්න පුළුවන් ප්‍රත්‍යාවර්තක ධාරාවක් සපේන මේ බයිසිකල් ඩයිනමෝවක් වගේ උපකරණයක්. මේකෙන් අපිට විදුලිය සපයන්න පුළුවන් ප්‍රත්‍යාවර්තක ධාරාවක්. හොඳයි අපිට පුළුවන් එක මේක ඇඳලා පෙන්වන්න කොහොමද ප්‍රත්‍යාවර්තක ධාරාව සපයන්නේ කියලා. හොඳයි ඔය තියෙන ඩයෝඩ සේතුවට අපි විදුලිය සපයපු ආකාරය. අපි විදුලිය සපයනවා නම් අපි කියනවා ප්‍රදානය කරනවා කියලා විදුලිය. අපි මෙතන වෝල්ටීයතාවයක් සපයලා තියෙනවා. නැත්තම් විදුලිය සපයන පරිපථයක් මේ තියෙන්නේ. අපි විදුලිය සපයනවට අපි කියනවා ප්‍රදාන පරිපථය. අපි මේකට කියනවා සපේන නිසා ප්‍රදානය කරනවා. සරලව කිව්වොත් අපි විදුලිය දෙනවා. ත්‍යාග ප්‍රදාන උත්සවයේදී ත්‍යාග ප්‍රදානය කරනවා වගේ. ප්‍රදානය කියන්නේ අපි දෙනවා. ඊළඟට මේ අග්‍ර දෙකට අපි මේ විදියට විද්‍යුතය ප්‍රදානය කරනකොට අපිට මේ අග්‍ර දෙකෙන් නැවත එළියට ගන්න පුළුවන්. මෙතනින් තමයි අපි නැවත ලබා ගන්න. අපි ඒකට කියනවා ප්‍රතිදානය. ඒකට කියනවා ප්‍රතිදානය කියලා. හොඳයි මං හිතනවා දරුවනේ ඔබට සරලව පැහැදිලි වෙන්න ඇති මොකද්ද මේ ඩයෝඩ සේතුවක් කියන්නේ කියලා. මේ පුතේ මේ තියෙන්නේ අපි ඒ ආකාරයට සකසාගත් ඩයෝඩ සේතුවක්. මේ ඩයෝඩ දෙකේ ධනාග්‍ර දෙක එකට සම්බන්ධ කරලා තියෙනවා. ඒ වගේම මේ ඩයෝඩ දෙකේ සම්බන්ධ කරලා තියෙන එකට ඍණාග්‍ර දෙක. හොඳයි මේ තියෙන්නේ මේ ඩයෝඩේ ධනාග්‍රය, මේ ධනාග්‍රය, මේ බිම ඩයෝඩ වල ඍණාග්‍ර. හොඳයි ඔබට පේනවා දැන් මේ ඩයෝඩ වල ධනාග්‍ර එකටත් ඍණාග්‍ර එකටත් පහළ තියෙන ආකාරය. ඇදුවේ පුතේ අපි බලමු කොහොමද මේ ඩයෝඩ සේතුවක් තුලින් විදුලි ධාරාවක් ගමන් කරන්නේ. මේ දෙකලවරට අපි විදුලි ධාරාවක් ප්‍රදානය කරනවා. මේ සඳහා මම භාවිත කරනවා වෝල්ට් 1.5 වියලි කෝෂ 3ක්. මේ අවස්ථාවේදී කෝෂවල ධනාග්‍රයේ ඉහළටත් ඍණාග්‍රයේ පහළටත් සිටින ආකාරයට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ වගේම අපි බලමු කොහොමද මේකින් ප්‍රතිදානය ලැබෙන්නේ කියලා. මේ දෙකලවරින් අපිට පුළුවන් ප්‍රතිදානය ලබා ගන්න. මේ වෙලාවේදී ඇයි මේ සන්නායකයේ පොඩ්ඩක් මේ ආකාරයට නැලා තියෙන්නේ? මෙහෙම සන්නායක දෙකක් එක මත එක යන ආකාරයට අපි ඇඳුම් දරුවනේ මෙතනින් එන විදුල ධාරාව මේ පැත්තටත් ගලන්න පුළුවන් කියලා හිතෙන නිසා එහෙම විදුලිය ගමන් කරන්නේ නැහැ. මේ සන්නායකය තුලින් පමණයි විදුලිය ගලන්නේ කියලා පෙන්වන්න මේ ආකාරයට අපි සන්නායකයේ ඇඳලා පෙන්නනවා. හොඳයි අපි මේ ප්‍රතිදාන පරිපථයේ ලැබෙන විද්‍යුත් ධාරාව නිරීක්ෂණය කිරීම සඳහා
එක දිශාවකට විතරක් විද්‍යුත් ධාරාවක් ගලාගෙන යන ආලෝක විමෝචක ඩයෝඩයක් භාවිත කරනවා. මම මේක අඳිනවා සංකේතය මගින්. මෙහෙම ඇඳම ඩයෝඩේ සංකේතය වගේමයි නමුත් මේක ආලෝක විමෝචක ඩයෝඩයක් කියලා පෙන්වන්න අපි ඊතල දෙකක් ඉවතට පීඩන පරිදි ඇදලා පෙන්වනවා. මොකද මේකෙන් ආලෝකය නිකුත් කරන නිසා. දැන් එහෙනම් අපි බලමු මෙවැනි පරිපථය තුළින් විද්‍යුත් ධාරාවක් කොහොමද ගලාගෙන යන්නේ කියලා. කෝෂයේ ධනාග්‍රයෙන් ඉවතට තමයි විද්‍යුත් ධාරාව ගමන් කරන්නේ. මේ ආකාරයට මෙතන තියෙන විද්‍යුත් ධාරාව ඊළඟට ගමන් කරනවා මෙන්න මේ සන්නායකය ඔස්සේ. මෙතනට විද්‍යුත් ධාරාව පැමිණියාම මොන ඩයෝඩය තුලින්ද යන්නේ? D1 ඩයෝඩය තුලින්ද D4 ඩයෝඩය තුලින්ද? අපි කොහොමද හොයාගන්නේ? මේ අවස්ථාවේදී D1 ඩයෝඩේ ධනාග්‍රය සම්බන්ධ කරලා තියෙන කෝෂවල ධනාග්‍රයට. ඒ වගේම D1 ඩයෝඩේ ඍණාග්‍රය සම්බන්ධ වෙන්නේ කෝෂයේ ඍණාග්‍රයට. මේක නිසා අපි කියනවා D1 ඩයෝඩය පෙර නැඹුරු කරලා තියෙනවා කියලා. නමුත් D4 ඩයෝඩේ බැලුවොත් D4 ඩයෝඩේ ඍණාග්‍රය කෝෂයේ ධනාග්‍රයට D4 ඩයෝඩේ ධනාග්‍රය කෝෂයේ ඍණාග්‍රයට සම්බන්ධ කරලා තියෙන නිසා අපි කියනවා D4 ඩයෝඩය පසු නැඹුරු කරලා තියෙනවා කියලා. මේක නිසා විද්‍යුත් ධාරාව ගලාගෙන යන්නේ පෙර නැඹුරු කරලා තියෙන D1 ඩයෝඩය තුලින් පමණයි. මෙතනට පැමිණෙන විද්‍යුත් ධාරාව යන්න මාර්ග දෙකක් තියෙනවා. නමුත් මේ අවස්ථාවේදී පෙරසේම D2 ඩයෝඩයක් පසු නැඹුරු කරලා තියෙන නිසා විද්‍යුත් ධාරාව ගලාගෙන යන්නේ නැහැ. විද්‍යුත් ධාරාව ගලන්නේ මේ LED හරහා. මෙතනට පැමිණෙන ධාරාව මේ සන්නායකය ඔස්සේ මේ දිශාවට ගමන් කරනවා. මෙතනින් මේ දිශාවට ගමන් කරන ධාරාව මේ ලක්ෂයට ආවම D4 D3 කියන ඩයෝඩ දෙකම තියෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? කොයි ධාරා කොයි ඩයෝඩය තුලින්ද විද්‍යුත් ධාරාව ගලාගෙන යන්නේ? D4 ඩයෝඩය තුලින් කරන්න විදියක් නැහැ. මොකද D4 ඩයෝඩය මේ අවස්ථාවේදී පසු නැඹුරු වෙලා තියෙන්නේ කියලා අපි කලින් කතා කරා. ඍණාග්‍රය ධනාග්‍රයට ඩයෝඩේ ධනාග්‍රය කෝෂයේ ඍණාග්‍රයටත් සම්බන්ධ නිසා පසු නැඹුරු වෙලා තියෙන්නේ. මේ නිසා D4 ඩයෝඩය තුලින් විද්‍යුත් ධාරාව ගලන්නේ නැහැ. D3 ඩයෝඩය පෙරසේම පෙර නැඹුරු වෙලා තියෙන නිසා D3 ඩයෝඩය තුලින් විද්‍යුත් ධාරාව ගලාගෙන යනවා. ගිහිල්ලා මේ සන්නායකය ඔස්සේ කෝෂයේ ඍණාග්‍රයට සම්බන්ධ වෙනවා. එහෙමනම් මේ අවස්ථාවේදී විද්‍යුත් ධාරාව ගලාගෙන ගියේ D1 සහ D3 කියන පෙර නැඹුරු කරලා තියෙන ඩයෝඩ දෙකෙන් පමණයි. නමුත් LED තුලින් විද්‍යුත් ධාරාව ගලාගෙන ගියා. හොඳයි, අපි බලමු මේ කෝෂවල අග්‍ර මාර්ගය වොත් මොකද වෙන්නේ කියලා. ඒ කියන්නේ ඍණාග්‍ර ඉහළට ධනාග්‍ර පහළට පීඩන ආකාරයට අපි කෝෂ සම්බන්ධ කරමු. මේ අවස්ථාවේදී කෝෂවල ඍණාග්‍ර ඉහළට ධනාග්‍ර පහළට සිටින ආකාරය තමයි සම්බන්ධ කෙරෙන්නේ. අපි බලමු දැන් කොහොමද විද්‍යුත් ධාරාව ගලන්නේ කියලා. ධනාග්‍රයෙන් ඉවතට මේ සන්නායක දිගේ ගලාගෙන ගිහිල්ලා දැන් ගලන් යනවා පෙර නැඹුරු කරලා තියෙන D2 ඩයෝඩය තුලින් D3 ඩයෝඩය පසු නැඹුරු වෙලා තියෙන්නේ. ඊළඟට D1 මෙතනට අවිදුලියාවට පස්සේ D1 ඩයෝඩය
පසු නැමුණු නිසා මේ දිශාවට ධාරාව ගලා යනවා. එම අවස්ථාවේදී පෙර අවස්ථාවේදී මෙන්ම LED තුලින් විදුල ධාරාව ගලනවා. මේ ආකාරයට මේ දිශාවට ගමන් කරන ධාරාව D3 ඩයෝඩේ පසු නැමුණු කරලා තියෙන නිසා D2 තුලින් ගලන්නේ D4 ඩයෝඩේ තුලින් ගලාගෙන ගිහිල්ලා නැවත පෝෂිරින අග්‍රයට පැමිණෙනවා. මේ ආකාරයට මේ අවස්ථාවේදී විදුල ධාරාව ගලාගෙන ගියේ ඩයෝඩ සේතුවේ D2 සහ D4 කියන පෙර නැඹුරු කරලා තියෙන ඩයෝඩ තුලින් පමණයි. නමුත් ඔබ දැක්කා නිරීක්ෂණය කළා LED තුලින් අවස්ථා දෙකේදීම විදුල ධාරාව ගමන් කෙරුවා. ඒ කියන්නේ විදුල ධාරාව ඉහළට ගමන් කරපු අවස්ථාවේදී මේ ඩයෝඩ තුලින් LED තුලින් විදුල ධාරාව ගමන් කෙරුවා. පහළට ගමන් කරපු වෙලාවේදී මේ LED තුලින් විදුල ධාරාව ගමන් කෙරුවා. එහෙමනම් දරුවනේ අපිට පුළුවන් මේ ආකාරයෙන්ම ඩයෝඩ සේතුවක් භාවිතා කරලා තත්්‍යාවර්තක ධාරාවක ඉහළට යන අර්ධයත් පහළට එන අර්ධයත් මේ ආකාරයට එකම දිශාවකට යවා ගන්න. හොඳයි. එහෙමනම් අපි බලමු කොහොමද අපි ඒක කරන්නේ කියලා. තවත් පුංචි ක්‍රියාකාරකමකින් මේ ආකාරයෙම. හොඳයි දරුවනේ අපි බලමු. එහෙමනම් මේ ක්‍රියාකාරකම සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය මොනවද කියලා. බයිසිකල් ඩයිනමෝමක් හෝ විද්‍යාගාරයේ ඇති ප්‍රත්‍යාවර්තක ධාරා ජනකයා 1:4001 වර්ගයේ ඩයෝඩ 4 මැද බිංදු ගැලනෝමීටරයක් EM විදුලි වාහනයක් සහ සම්බන්ධක කම්බි ඒ වගේම අවශ්‍ය වෙනවා ඕම් CA ධාරා නියාමකයක්. හොඳයි දරුවනේ ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන් දැන් එම උපකරණ අපි පරිපථයකට සම්බන්ධ කරලා තියෙන ආකාරය. මෙහිදී බයිසිකල් ඩයිනමෝවේ හිස එක් දිශාවකටම කරකවමින් අපි ලබා දෙනවා මේ ඩයෝඩ සේතුවට විදුල ධාරාවක් ප්‍රත්‍යාවර්තක විදුල ධාරාවක්. අපි බලමු කොහොමද මේ විදුල ධාරාව ගැලනෝමීටරය තුලින් ගලාගෙන යන්නේ කියලා. ඔබට පේනවා දරුවනේ මේ උපාංගය තුලින් විදුල ධාරාව ගලන විට ගැලනෝමීටරයේ එක් දිශාවකට පමණයි මේ දර්ශකයේ උත්ක්‍රමණය වන්නේ. එහෙමනම් මේ ආකාරයට විදුල ධාරාවේ ප්‍රත්‍යාවර්තක විදුල ධාරාවේ අර්ධ දෙකම එකම දිශාවකට ගලා යාමට සලස්සලා තියෙනවා. හොඳයි දරුවනේ ඔබට පේනවා අපි මේ ඇඳලා තියෙන්නේ අපි සිදු කළ ක්‍රියාකාරකමේ පරිපථ සටහන. මේදී ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණය එක් දිශාවකට පමණක් පිටන බව අපිට නිරීක්ෂණය කරන්න ලැබුණා. එහෙමනම් ඒ අවස්ථාවේදී ප්‍රත්‍යාවර්තක ධාරාව සරල ධාරාවක් බවට පරිවර්තනය වෙලා තියෙනවා කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. දරුවනේ අපි නිරීක්ෂණය කරමු ප්‍රත්‍යාවර්තක ධාරාවක් ඩයෝඩ සේතුවකට ලබා දුන්නොත් මොකද වෙන්නේ කියලා. අපි බලමු ප්‍රත්‍යාවර්තක ධාරාවේ ධනාර්ධයේදී විදුල ධාරාව ගමන් කරන දිශාව මේ සේතු පරිපථයේ තුලින් x ලක්ෂයේ ඉඳලා ධන අර්ධයේදී ඉහළට ගමන් කරනවා ඒ දක්වා. මම මේ සටහනේ අකුරු යොදලා තියෙනවා. මේ නිසා ඔබටත් පුළුවන් දැන් කලින් ඉගෙන ගත්ත නිසා මේ ධාරාව සේතු පරිපථය තුලින් ගමන් කරන ආකාරය මාත් එක්ක පැහැදිලි කරගන්න. x ඉඳලා a යනවා. a ඉඳලා b ට. a b c d d සිට ඊට යනවා ගැලනෝමීටරය තුලින් මේ දිශාවට e f g h g
කියන දිශාවට මේ ධාරාව ගමන් කරනවා. හොඳයි අපි නැවතත් බලමු x a b c d e f g h j k y කියන මාර්ගය ඔස්සේ ගමන් කරනවා. හොඳයි අපි බලමු මේ ප්‍රත්‍යාවර්තක ධාරාවේ ඍණාන්තයේදී මොකද වෙන්නේ කියලා. ධාරාව y ඉඳලා k-ට යනවා. මම මේක නිල් පාටින් ලකුණු කරනවා. k j c d නැවතත් b සිට ගමන් කරනවා e දක්වා ගැලනෝමීටරය ඔස්සේ. පෙර දිශාවටමයි මේ අවස්ථාවේදීත් ගැලනෝමීටරය තුලින් විද්‍යුත් ධාරාව ගමන් කරන්නේ. E ඉඳලා F-ට යනවා. F ඉඳලා G-ට, G, H, B, B ඉඳලා A-ට, A, X. හොඳයි එහෙමනම් මේ ආකාරයට ඩයෝඩ් සේතුව තුලින් විද්‍යුත් ධාරාවක් ගලාගෙන යනවා. මේ අවස්ථාවේදී දරුවනේ අපි ඩයෝඩ් සේතුවට සැපයුවේ ප්‍රත්‍යාවර්තක ධාරාව. නමුත් අපිට මේ ප්‍රත්‍යාවර්තක ධාරාව එකම දිශාවට ගලන ධාරාවක් බවට පත් වෙලා තියෙනවා. මේ ආකාරයකට ප්‍රත්‍යාවර්තක ධාරාවක් එකම දිශාවකට ගලන ධාරාවක් බවට පත් කිරීමට අපි කියනවා පූර්ණ තරංග ඍජුකරණය කියලා. මේදී මේ ප්‍රත්‍යාවර්තක ධාරාවේ අර්ධ දෙකම එකම දිශාවට ගමන් කරනවා. මේ විදිහට ප්‍රත්‍යාවර්තක ධාරාවේ අර්ධ දෙකම එකම දිශාවකට ගලන ධාරාවක් බවට පත් කිරීම අපි කියනවා පූර්ණ තරංග ඍජුකරණය. හොඳයි මේ ආකාරයට පූර්ණ තරංග ඍජුකරණය වන ආකාරය අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. අපි ප්‍රස්ථාරයක් ඇන්දෝ මේ ධාරාවේ ප්‍රත්‍යාවර්තක ධාරාවේ විභවান্তরයේ හෝ ධාරාව කාලය සමග විචලනය වන ආකාරය විභවান্তরය අපි ගමු. මේ ධාරාව මේ ධන මේ ඍණ ප්‍රස්ථාරයේ අඳුර මේ ධන අර්ධය මේ ඍණ මේ ධන අපි බලමු ඍජුකරණයෙන් පස්සේ මේ ප්‍රස්ථාරය කොහොමද අපිට පෙන්වන්නේ කියලා. මේ ආකාරයට එකම දිශාවට ගමන් කරන ආකාරය අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. එහෙමනම් අපි මේ ක්‍රියාකාරකමින් ඉගෙන ගත්තේ පූර්ණ තරංග ඍජුකරණය පිළිබඳව. දරුවනේ ඔබට පේනවා මම මෙතන ඇඳලා තියෙනවා ප්‍රස්ථාර කීපයක්. මේ ප්‍රස්ථාර ඇඳලා තියෙන්නේ අර්ධ තරංග ඍජුකරණයෙන් ලැබුණු විද්‍යුත් ධාරාවේ පූර්ණ තරංග ඍජුකරණයෙන් ලැබුණු විද්‍යුත් ධාරාවේ බැටරියකින් ලැබෙන විද්‍යුත් ධාරාවේ විභවান্তরය කාලය සමග විචලනය වීම දැක්වෙන ප්‍රස්ථාරයක්. හොඳයි දරුවනේ ඔබට පේනවා ඍජුකරණයෙන් ලැබුණු විද්‍යුත් ධාරාව එකම දිශාවකට ගලන ධාරාවක් බවට පත් වෙලා තිබුණා. මෙහි විභවান্তরය ශුන්‍ය මේ උපරිම අගයත් අතර විචලනය වීමක් පේනවා. ශුන්‍ය උපරිම අගයක් අතර විචලනය වීමක් පේනවා. මෙතනත් එමයයි පූර්ණ තරංග ඍජුකරණයෙන් ලැබුණු ප්‍රස්ථාරයේ විද්‍යුත් ධාරාවේ වෝල්ටීයතාවය ශුන්‍ය සහ යම් උපරිම අගයක් අතර විචලනය වීමක් වෙලා තියෙනවා.
නමුත් දරුවනේ අපට අවශ්‍ය වෙන්නේ විවිධ ඉලෙක්ට්‍රොනික උපාංග ක්‍රියාත්මක කිරීම සඳහා මේ බැටරියකින් ලැබෙන ආකාරයේ විද්‍යුත් ධාරාව. එහෙමනම් අපිට සිද්ධ වෙනවා මේ ඍජුකරණයෙන් ලැබුණු විද්‍යුත් ධාරාව එහි විචලනය වෝල්ටේජ් ආවේග දුන විචලනය අඩු කර ගැනීමට මේ සඳහා අපිට පුළුවන් ඍජුකරණය සඳහා යොදාගත් පරිපථයේ ප්‍රතිදානයට සමාන්තරගතව විශාල ධාරිතාවයකින් යුක්ත ධාරිතකයක් සම්බන්ධ කිරීමට. හොඳයි. මේ අවස්ථාවේදී සිදුවෙන්නේ ඩයෝඩය තුළින් විද්‍යුත් ධාරාව ගලාගෙන යනකොට මෙහි වෝල්ටේජ්තාවය උපරිමාගයක් දක්වා වැඩි වෙන අවස්ථාවේදී මේ ධාරිතකය තුළ විද්‍යුත් ආරෝපණ ගබඩා වෙනවා. ඒ වගේම දරුවනේ ඩයෝඩය හරහා විද්‍යුත් ධාරාව ශුන්‍ය වන අවස්ථාවේදී මේ ධාරිතකයේ ගබඩා වූ ආරෝපණ නිදහස් කරනවා. මේ නිසා ඩයෝඩය තුළින් ගන්න විද්‍යුත් ධාරාව ශුන්‍ය වුවා පරිපථයේ විද්‍යුත් ධාරාව ශුන්‍ය නොවි පවතිනවා. නමුත් වෝල්ටේජ්තාවය යම් අඩු වගේක තමයි පවතින්නේ. එහෙමනම් අපිට ලබා ගන්න පුළුවන් මේ විජුකරණයෙන් ලැබුණු විද්‍යුත් ධාරාවේ විචලනය අඩු වුණු අවස්ථාව. අපිට ඒක මේ ආකාරයට දක්වන්න පුළුවන්. වෝල්ටේජ්තාවය ශුන්‍යයටම පත් වෙන්නේ නැතුව යම් අගයක් දක්වා පමණයි මෙතනදී අඩු වෙලා තියෙන්නේ. මේ ආකාරයට ඍජුකරණයෙන් ලැබුණු විද්‍යුත් ධාරාවේ වෝල්ටේජ්තාවයේ සිදුවන විචලනය අඩු කිරීමට අපි කියනවා සුමතනය කියලා. හොඳයි දරුවනේ, එහෙමනම් අපි මේ යොදාගෙන තියෙන්නේ අග තරංග ඍජුකරණය කිරීමෙන් ලැබුණු විද්‍යුත් ධාරාව සුමතනය කිරීම සඳහා යොදාගත් පරිපථය. හොඳයි, එහෙමනම් අපි බලමු කොහොමද මේ පූර්ණ තරංග ඍජුකරණයෙන් ලැබුණු විද්‍යුත් ධාරාවේ මේ විචලනය අඩු කරගන්නේ කියලා. හොඳයි දුවේ පුතේ, මේ තියෙන්නේ පූර්ණ තරංග ඍජුකරණය සඳහා අපි සකස් කරගත්ත පරිපථය. අපිට පුළුවන් මේ අවස්ථාවේදී පූර්ණ තරංග ඍජුකරණයෙන් ලැබුණු විද්‍යුත් ධාරාව ඒ විචලනය අඩු කර ගැනීම සඳහා මෙම පරිපථයේ ප්‍රතිදානයට සමාන්තරගතව ධාරිත්‍රකයක් සවි කරන්න. මේ ආකාරයට මෙතනදී පරිපථය තුලින් ගන්න විද්‍යුත් ධාරාවේ විභවান্তরයේ උපරිම අවස්ථාවේදී ධාරිත්‍රකයේ විද්‍යුත් ආරෝපණ ගබඩා වෙනවා. ඒ වගේම පරිපථය තුලින් ගන්න විද්‍යුත් ධාරාව ශුන්‍ය වන විට ධාරිත්‍රකයේ ගබඩා වූ විද්‍යුත් ආරෝපණ මුදා හරිනවා. මේ නිසා මේ අවස්ථාවේදී පෙර අවස්ථාවේදී මෙන්ම ප්‍රතිදානය තුලින් විද්‍යුත් ධාරාව ගලාගෙන යනවා. නමුත් වෝල්ටේජ්තාවය ශුන්‍ය දක්වාම අඩුවීමක් සිදුවන්නේ නැහැ. වෝල්ටේජ්තාවයේ යම් මගයක් දක්වා පමණයි අඩුවන්නේ. අපිට එය මේ ප්‍රස්තාරයේ දක්වන්න පුළුවන් මේ ආකාරයට. මේ දරුවනේ මේ අවස්ථාවේදී අර්ධ තරංග ඍජුකරණයටත් වඩා සුමට වූ විද්‍යුත් ධාරාවක් අපිට ලබා ගන්න පුළුවන් පූර්ණ තරංග ඍජුකරණයේදී. මේ සඳහා අපිට භාවිත කරන්න පුළුවන් මයික්‍රෝෆැරඩ් 1000. මයික්‍රෝෆැරඩ් 2000ක් වැනි විශාල ධාරිතාවයකින් ධාරිත්‍රකයක්. ධාරිත්‍රකයේ ධාරිතාව විශාල වූ තරමට සුමටනය වැඩි කරගන්න අපිට පුළුවන්. හොඳයි. ඒ වගේම අපිට පුළුවන් මෙලෙස
විචලනය අඩු විද්‍යුත් ධාරාවක් යොදා ගැනීම මගින් ඉලෙක්ට්‍රොනික උපාංග ක්‍රියාත්මක කර ගැනීමට. හොඳයි දරුවනේ අපි බලමු එහෙමනම් ප්‍රත්‍යාවර්තක ධාරාවක තරංගාකාරය දෝලනයේ ක්ෂේණම් උපකරණය මගින්. ඔබට පැහැදිලිව පේනවා මේ රූප රාමුවෙන් එම තරංගාකාරය. දෙගරුනේ මේ පින්නන්නේ ප්‍රත්‍යාවර්තක ධාරාව මේ අවස්ථාවේදී පේනවා අර්ධ තරංග විකර්ණයට ලක් වෙලා තියෙන ආකාරය මේ ප්‍රත්‍යාවර්තක ධාරාවේ. හොඳයි ඍණාර්ධය තුලදී මේ ධාරාව ශුන්‍ය වෙලා තියෙනවා. හොඳයි මේ පේන සුමටනේ වුණු ආකාරය අර්ධතරංග විකර්ණයෙන් ලැබුණු ධාරාව සුබටනේ වෙලා තියෙනවා දරුවනේ. මේ සඳහා මේ පරිපථයට සම්බන්ධ කරලා තියෙනවා දාරිත්‍රකය ප්‍රතිදානයේ අංගවලට සමාන්තර ගතව. හොඳයි පින්නන දාරිත්‍රකය සම්බන්ධ කරන ආකාරය. හොඳයි දැන් සුමටනේ සිදු වෙනවා. අර්ධ තරංග විකර්ණයෙන් ලැබුණු ධාරාව සුමටනේ වන ආකාරයයි මේ පෙන්වන්නේ. හොඳයි දැන් දාරිත්‍රකය ඉවත් කෙරුවා. හොඳයි දරුවනේ මේ පේන්නේ පූර්ණ තරංග ඍජුකරණයෙන් ලැබුණු ධාරාව එකම දිශාවකට ගලා යනවා ඔබට පේනවා. හොඳයි මේ අවස්ථාවේදී දාරිත්‍රකයක් සම්බන්ධ කරනවා. ඊනම් දරුවනේ දැන් නිරීක්ෂණය වෙන්නේ पूर्ण तरंग ऋतुकरण लगन धाराव सुमटने वन आकार दारित्र के संबंध कर लेना प्रतिदाने अंग वलट समांतर गातव. දාරිත්‍රකේ ඉවත් කරපුවාම සුමටණය නැතිවන ආකාරයෙන් දැන් අපිට පේනවා. හොඳයි දරුවනේ අපි මේ අඳලා තියෙන්නේ ඉලෙක්ට්‍රොනික උපකරණයකට විද්‍යුත් ධාරාවක් සපයන පරිපථයක්. මේ අවස්ථාවේදී අපි යොදාගෙන තියෙනවා ඩයෝඩය. මේ ඩයෝඩය මේ සඳහා යොදාගත්තේ ඇයි? හොඳයි අපි බලමු දරුවනේ මේ අවස්ථාවේදී ඉලෙක්ට්‍රොනික උපකරණයේ ධනාග්‍රයට කෝෂයේ ධනාග්‍රයක් මේ උපාංගයේ ඍණාග්‍රයට කෝෂයේ ඍණාග්‍රයක් පීඩන ආකාරයට තමයි අපි මේ පරිපථය සම්බන්ධ කරලා තියෙන්නේ. මේ අවස්ථාවේදී විද්‍යුත් ධාරාව ගලා යන්නේ ධනාග්‍රයෙන් ඉවතට. මේ නිසා ඩයෝඩය තුලින් මේ දිශාවට විද්‍යුත් ධාරාව ගලාගෙන යනවා. නමුත් අපි බලමු මේ කෝෂ අපි වැරදීමක් වැරදීමකින් සම්බන්ධ කරුවොත් අග්‍ර මාර්ගවල ඒ අවස්ථාවේදී ඉලෙක්ට්‍රොනික උපකරණයේ ඍණාග්‍රයට කෝෂයේ ධනාග්‍රයක් ඉලෙක්ට්‍රොනික උපකරණයේ ධනාග්‍රයට කෝෂයේ ඍණාග්‍රයක් පීඩනාකාරී තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. මේ වෙලාවේදී විද්‍යුත් ධාරාව පරිපථය තුලින් ගැලුවොත් මේ උපකරණයට හානියක් සිද්ධ වෙනවා. නමුත් මේ අවස්ථාවේදී මේ ඩයෝඩේ යොදාගෙන තියෙන නිසා උපකරණය තුලින් විද්‍යුත් ධාරාව ගලා යන විදිහක් නැහැ. මොකද හේතුව මේ අවස්ථාවේදී ඩයෝඩේ තියෙන්නේ පසු නැමුණු වෙලා. මේ එමනම් දරුවනේ මේ අවස්ථාවේදී විද්‍යුත් ධාරාව මේ පරිපථය තුලින් ගලාගෙන යන්නේ නැහැ.
එබැවින් උපකරණයට ආරක්ෂාවක් සැපයලා තියෙනවා ඩයෝඩය යොදා ගැනීම මගින්. එහෙමනම් මේ අවස්ථාවේදී අපි ඉගෙන ගත්තේ සරල ධාරා උපකරණයකට ධන හානින අග්‍ර මාරු කරලා විදුලිය සැපයුවොත් සිදුවන හානිය වළක්ව ගන්නත් කොහොමද ඩයෝඩය භාවිතා කරන්න කියන එකයි. හොඳයි දුවේ පුතේ, අපි අද ඉගෙන ගත්තේ අර්ධ තරංග විකිරණය සහ පූර්ණ තරංග විකිරණය ක්‍රියාකාරකම් ඇසුරෙන් පැහැදිලි කරයි. අර්ධ තරංග විකිරණය, පූර්ණ තරංග විකිරණය සහ සුමටණය පරිපථ සටහන් මගින් පැහැදිලි කරයි කියන ඉගෙනුම් ඵල පිළිබඳවයි. එහෙමනම් අද අපේ පාඩම අවසානයි. ආයුබෝවන් ඔබ සැමට.